අභ්‍යාස පොත් තුනක් මිලදී ගන්න බැරිව පාසල් යන්නේ නැති එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු පිළිබඳ තොරතුරු පසුගිය දිනක අපට වාර්තා වුණා. අප එය සියත ප්‍රවෘත්ති ඔස්සේ රටටම කිව්වා. අභ්‍යාස පොත් තුනක් මිලදී ගන්න බැරිව එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු පාසල් යන්නේ නැති පුවතක් අනුරාධපුර කටුකැලියාවෙන් වාර්තා වෙනවා. මේ වන විට එම ප්‍රවෘත්තිය සුබවාදී ලෙස පළදරා අවසන්. ඒ දරුවන්ගේ අනුවේදනීය කතාවට හදවත් උණු මේ මහ පොළවේ උපන් ආදරණීය මිනිසුන් ඔවුන්ට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ නීති උපදේශිකා යූ.ඩී. ජයසිංහ සහ ඇගේ ස්වාමි පුරුෂයා වන ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ශල්‍ය වෛද්‍ය ජගත් මල්ලව යන යුවළ එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමන්න එකඟ වුණා. රත්මලාන ප්‍රදේශයේ දානපතියෙකු සහ ඩුබායි රාජ්‍යයේ සේවය කරන තරුණ ශ්‍රී ලාංකිකයෙකුද ඔවුන්ගේ පවුලට උදව් උපකාර කරන්න ඉදිරිපත් වුණා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළඳුම්ද ලබා දුන්නා. මහවිලච්ඡේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද ඒ දරුවන් සඳහා විශේෂ පොත් කට්ටලයක් ලබා දෙන්න කටයුතු කර තිබුණා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවය කරන අයෙකුද දරුවන්ට අවශ්‍ය පොත් සහ තවත් ආහාර ලබා දී තිබෙනවා. ජීවත්වෙන්න විදිහක් නැතුව හිටියේ. එන මේ මගේ ස්වාම පුරුෂයා මෙයා තමයි ඒ රෝගව ඉන්නේ. ඒ ජෝතිෂකෙන් මට පොත් ටිකක් ලැබුණා. ඒ හන්දා මගේ දරුවා තුන්දෙනා ඉස්කෝලේ අද යවුවා. අඬන ඇඳුමක්වත් නැතුව හිටියේ. අද ඇඳුම් ටිකක් අපිට ලැබුණා. දීර්ඝාය උස ලැබේවා. නිවන් දකින්න හේතු වාසනාවම ලැබේවා. අපිට මෙදා වේල අපිට කා ගන්න විදියක් නැති ජීවත් වුණේ. උපකාරයක් කරාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. නඩම්ට දීර්ඝායුෂම ලැබෙන්න ඕනේ. මේ සත්කාරයට දායක වූ ඔබට ස්තුති කරන්නම අවශ්‍යයි. දරුවන්ගේ කඳුළුවලට සහ මනුෂ්‍යත්වයට වටිනාකමක් ලබා දුන් ඔබ සැමට සියත අපගේ හදපිරි ස්තුතිය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.